පෙන්තකොස්ස දවස. කිතුනු සභාවට ඉතාමත් වැදගත් තවත් දවසක් තමයි මේ පෙන්තකොස්ස දවස කියලා කියන්නේ. පෙන්තිකොස්තේ ඉමේරා කියලා කියන ග්‍රීක් වචනයෙන් හඳුන්වන මේ වචනේ තේරුම තමයි 50වෙනි දවස කියන තේරුම. එතකොට මේ 50වෙනි දවස කිතුනුවන්ට වැදගත් වෙන්නේ කොහොමද? යේසුස් වහන්සේ කුරුසිපත් වෙලා උන්වහන්සේ දින 3කින් මළවුන්ගෙන් නැගිටිනවා. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටලා දවස් 40ක් පුරාවට උන්වහන්සේගේ ගෝලියොත් එක මේ පොළවේ ජීවත් වෙනවා. 40වෙනි දවසේදී උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගන්න ලබනවා. ඒ ඔසවා ගන්න ලැබුණාට පස්සේ දවස් 10කට පස්සේ යේසුස් වහන්සේ පොරොන්දු වුණ විදිහටම උන්වහන්සේගේ ශුද්ධ ආත්මයන් වහන්සේ සැනසෙලි කරුවානන් වහන්සේ යේසුස් වහන්සේගේ ගෝලයන් මත වගුරුවනවා. ඒ යේසුස් වහන්සේ දවස් 40කට පස්සේ ඔසවා ගන්න ලැබුණාට පස්සේ යේසුස් වහන්සේගේ ගෝලියොත් එක්ක සම්පූර්ණයෙන් 120 දෙනෙක් ඔවුන් එක්රස් වෙලා යාඥාවෙන් ඉන්නවා. මෙහෙම යාඥාවෙන් ඉඳලා 10වෙනි දවසේදී යේසුස් වහන්සේ පොරොන්දු වෙච්ච විදිහට සැනසෙලි කරුවානන්, ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ මේ 120 දෙනා මත වැගිරෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ මේ අය මත ආවට පස්සේ, මේ අයගේ ජීවිත තුළට වැඩම කරාට පස්සේ ඒ අය අන්‍ය භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා. මේ අය නිර්භීත වෙන්න පටන් ගත්තා. මේ අය බලය ලබන්න පටන් ගත්තා. දැන් මේ පෙන්තකොස් දවස කියලා කියන්නේ යුදෙව්වන්ටත් ඉතා වැදගත් දවසක්. මොකද මේ 50වෙනි දවසේදී යුදෙව්වෝ අස්වන්නේ මංගල්‍ය කියලා මංගල්‍යයක් සැමරුවා. බයිබලයේ අපිට මුල් පොත් පහ තුල මේ අස්වන්නේ මංගල්‍ය අපිට හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට ලෝකයේ පුරාවට විසිරලා ගිය හැම යුදෙව් ජාතිකෙක් මේ යෙරුසලෙමට මේ උත්සවයට සහභාගී වෙනවා. එතකොට මේ හැම කෙනෙක්ම මේ යෙරුසලෙමේ ඉන්නකොට තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම මේ 120 දෙනා මත ඇති වෙන්නේ. මේ 120 දෙනා අන්‍ය භාෂාවේ දීමනාව ලැබුණට පස්සේ විවිධ භාෂාවන් වලින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පටන් ගත්තා. එතකොට මේ වෙනත් රටවල් වලින් ආපු යුදෙව්වෝ ඉතාමත් පුදුම වුණා. මේ අයගේ වචන අහලා මේ අය පුදුම වුණේ මොකද? මේ යුදෙව් ජාතික 120 දෙනේ තමන්ගේ රටේ තමන්ගේ භාෂාවෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා ඇහෙනවා. එතකොට මේ යුදෙව්වෝ මේ යෙරුසලමේ ඉන්න යුදෙව් ජාතිකයන් කොහොමද අපේ භාෂාව දැනගත්තේ කියලා මේගොල්ලන් පුදුම වෙලා එතනට එක්රස් වෙන්න පටන් ගත්තා. එතකොට මේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබපු මේ යේසුස් වහන්සේගේ ගෝලියෝ ඉතාමත් නිර්භීතව මේ අයට යේසුස් වහන්සේගේ සුබ ආරංචිය දේශනා කරනවා. ඔවුන්ට යේසුස් වහන්සේගේ ගෝලියෝ පේතරස්ගේ නායකත්වයෙන් හිටපු ඒ ගෝලියෝ සීලු දෙනා ඔවුන් ඉදිරියට නිර්භීතව ඇවිල්ලා කියනවා, යුදෙව්වෝ හැටියට ඕගොල්ලෝ එක්කහුව වෙලා කුරුසිපත් කරේ මරලා දැම්මේ මේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ එකම ජාතක පුත්‍රයාණන් වහන්සේ. මේ යේසුස් වහන්සේගේ ඒ පූජාව තුළින් තමයි අපි හැම කෙනෙකුටම සදාකාලික ජීවනය ලැබුණේ කියලා ඔවුන් දේශනා කරන්න පටන් ගත්තට පස්සේ එදා 3000ක් දෙනෙක් යේසුස් වහන්සේව පිළිගත්තා. යේසුස් වහන්සේ එකම ගැලවුම් කරුවාණන් කියලා, යේසුස් වහන්සේ එකම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් කියලා 3000ක් එදා පිළිගත්තා. එදා ඉඳන් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනාගත්තා වූ හැම කෙනෙක් තුළ ක්‍රියාත්මක වුණා. විශේෂත්වය තමයි මේ ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන මේ ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීමට කලින් පර්ණගිවිසුමේදී ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වුණේ ඊශ්‍රායලෙ හිටපු රජවරු, දිවසිවරු සහ පූජකවරු තුළ පමණයි. ඊශ්‍රායල් කියලා කිව්වට හැම මිනිසෙක් තුළ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් මේ පෙන්තකොස් දවසෙන් පස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන ඕනෑම කෙනෙක් තුළ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එතකොට එදා ඉඳන් ඔවුන් හාස්කම් කරා. යේසුස් වහන්සේ කළ හාස්කම් ඔවුන් හැම තැනම කළා. ඔවුන් කොරුන් ඇවිදෙව්වා, අංශභාගී රෝගින්ව නැගිටෙව්වා, අන්ධයන්ට පෙනීම දුන්නා, ඒ වගේම මළවුන් නැගිටෙව්වා. ඔවුන් යේසුස් වහන්සේ කළ හාස්කම් ඉතා විශාල ප්‍රමාණයක් කරන්න පටන් ගත්තා. එතකොට
ප්‍රිය සහෝදරය සහෝදරිය, අද 2022 ක්‍රිස්තු වර්ෂ 2022 පෙන්තකොස්ත දින සමරන අපි එක්ක ඉන්නෙත් එදා ඒ පේතරස් සහ ඒ ගෝලයන් එක්ක හිටපු දෙවියන් වහන්සේම වගේම ඒ පේතරස්ව සහ ඒ යේසුස් වහන්සේගේ අනිත් ගෝලයන් බලවත් කරා වූ ශුද්ධාත්මයන් වහන්සේම තමයි. එතකොට අද දවසේදී මේ ශුද්ධාත්මයන් වහන්සේව ලබන්න සුදුසුකම් තියෙන්නේ කාටද? මොකද්ද තියෙන්නේ සුදුසුකම්? ප්‍රිය සහෝදරය සහෝදරිය, මේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ මේ ශුද්ධ ආත්මයන් වහන්සේ නොමිලේ කිසිම මිලයක් කිසිම මුදලක් කිසිම දෙයක් පූජා කරන්නේ නැතුව නොමිලේ ලබන්න නම් ඔබට මට තියෙන්න ඕනේ එකම සුදුසුකම තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කරලා, සර්ව බලධාරී දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේට විරුද්ධව කළ පාපයට පසුතැවිලි වීමයි. අද දවසේදී මේ වෙලාවේ ඔබ යේසුස් වහන්සේට කියනවා නම් මම ඔබ වහන්සේව ප්‍රතික්ෂේප කරා, ඔබ වහන්සේ දිව්‍යන් වහන්සේගේ එකම පුත්‍රයන් බව පිළිගත්තේ නැහැ කියලා ඒ වරදට ඔබ පසුතැවිලි වෙනවා නම් මේ වෙලාවේ යේසුස් වහන්සේට ඔබේ ජීවිතයට ආරාධනා කරලා ඔබ යේසුස් වහන්සේට අවංකව මුළු මනින්ම ඔබේ ජීවිතය බාර දෙනවා නම් ශුද්ධාත්මයන් වහන්සේ අද දවසේදී ඔබගේ ජීවිතය තුළ පූර්ණ වෙන්න සූදානමින් ඉන්නවා. එදා ඒ ඉතාමත් බයේ හැංගිලා හිටපු ගෝලයන්ට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබුණාට පස්සේ ඔවුන් නිර්භීත වෙලා ඔවුන් යේසුස් වහන්සේගේ හාස්කම් ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන යේසුස් වහන්සේගේ ඒ සුභාරංචිය වචනේ පව්කමාව ලැබෙන පව්කමාව දෙන සදාකාලික නිරයෙන් ගැලවෙන මාර්ගය ප්‍රකාශ කරන්නේ සුභාරංචිය වචනය නිර්භීතව කතා කරන්න ඔවුන්ට පුළුවන්කම ලැබුණා වගේ අද දවසේදීත් ඔබට මට යේසුස් වහන්සේගේ ශුද්ධ ආත්මයන් වහන්සේ කරණ කොටගෙන ඒ බලයම ලබන්න පුළුවන්. එහෙනම් ප්‍රිය සහෝදරය සහෝදරිය, මේ රටේ අද දවසේදී අපි ඊටම දුෂ්කර කාල පරිච්ඡේදයකින් ගමන් කරනවා. සභාව කිතුණු සභාව හැටියට අපිට මේ රටේ තියෙන වාතාවරණය දිහා බල බල මේ රට මේ තත්ත්වයට පත් කරපු පුද්ගලයන්ට ශාප කර කර මේ රටේ අනාගතයේ අපිට කිසිම බලාපොරොත්තුවක් නැහැ කිය කිය කොඳුර කොඳුර කනස්සලු වෙවි අපේ තියෙන බලාපොරොත්තුවක් නැති කරගෙන ජීවත් වෙනවට වඩා කිතුණු සභාව හැටියට අපිට පුළුවන් ඇදහිල්ල තුළින් අපිව බලවත් කරන අපේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුළින් ශක්තිමත් වෙලා තව කෙනෙකුගේ ජීවිතයට යහපත් බලපෑමක් ඇති කරන්න මේ දවසේ ඉඳන්. ප්‍රිය සහෝදරය සහෝදරිය, අපේ වගකීම තමයි මම හැමදාම කියන වගේ මේ රටට ශාප කර කර ඉන්න එක නෙවෙයි, මේ රටේ මිනිස්සුන්ට ආශිර්වාදාත්මක ජීවිතයක් ගත කරන එකයි. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔබට තියෙනවා. ඔබ යේසුස් වහන්සේව පිළිගන්න කෙනෙක් නම් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ හරිමු අද දවසේ ඉඳන් අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙන්න. එතකොට අපිව මේ රටට ආශිර්වාදයක් වෙන්න පටන් ගන්නවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව කනස්සල්ලෙන් ඉන්න කොඳුරගෙන ඉන්න මේ රටේ අනාගතය ගැන කිසිම සැලැස්මක් නැතුව ජීවත් වෙන මනුෂ්‍යන්ට අපි ආශිර්වාදයක් වෙමු, ඔවුන්ට ධෛර්යයක් වෙමු, ඔවුන්ට යේසුස් වහන්සේගේ සුභ ආරංචිය කතා කරමු, ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ පිබිදීම ගැන ඔවුන්ට එක බෙදාගමු. මේ රට වෙනස් කරන්න නම් සභාව අපි නිර්භීතව නැගිටින්න ඕනේ. අපි ශක්තිමත්ව සභාව කිතුණු සභාව ශක්තිමත්ව අපි නැගිටිමු. අපි ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ක්‍රියාත්මක කරමු. මේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුළින් මේ දේශයට අපි ආශිර්වාද කරන්න පටන් ගමු. ඔබ හැම කෙනෙකුටම ජේසු පිටයි.